අපේ කුළු හුඟ දෙනෙක් ගැහණු ළමයෙකුට කතා කරන්න බයයි. මම් මොනවද එයාට කියන්නේ? මම් මොනවද ඒ ගැහණු ළමයාගෙන් අහන්නේ? එහෙම නැත්නම් අපේ සමහර යාළුව ගැහණු ළමයාක කන්වර්සේෂන් එක ඇදගෙන යනකොට මගද හිර වෙනවා. ඔයා එයාට කියනවා ඔයා කියන්න කියලා. කෙල්ල අනිත් පැත්තට ඔයාට කියනවා නෑ ඔයා කියන්න කියලා. ඔහොම 10 පාරක් විතර ඔයා කියන්න නෑ ඔයා කියන්න කියලා ගිහිල්ලා අවසානට ගැහණු ළමයාට එපා වෙලා එයා කියන ඔයාට මට කියන්න දෙයක් නෑනේ. මං එහෙන ෆෝන් එක තියනවා කියලා තරහෙන් හරි දුකින් හරි ෆෝන් එක තියෙනවා. පැය ගාණක් ආතල් එකේ කඩන්ඩ හිතාගෙන හිට උම්මල එක විනාඩියම පහ වෙනවා. ඉතින් කොල්ලනේ උදේශ්‍රී ගැන් එකේ ඉන්න ඔයාලට හොඳ කන්ෆිඩන්ස් එකකින් සුපිරියටම ඕන කෙල්ලෙක් එක්ක පැය ගාණක් කන්වර්සේෂන් එකක් ඇදගෙන යන්නේ කොහොමද කියලා උදාහරණත් එක්ක මම මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් අපි බලමු ඒ කොහොමද කියලා. මගේ ටීම් නම්බර් 1 තමයි ගයිස්. ඔයා මේ ගෑනු ළමයට පළවෙනි පාර නම් කතා කරන්නේ ඔයා ඒ ගෑනු ළමයට කතා කරන්න කලින් පොඩ්ඩක් එයාගෙන දැනගන්න. ඔයාට මේකට ෂර්ලොක් හෝම්ස් වොට්සන් පාරක් දාන්න. ඔයා ඒ කෙල්ලගේ FB එකේ ඉන්ස්ටා එකේ ඉන්නවනම් පොඩ්ඩ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න ඒ ගෑනු ළමයා මොන වගේ දේවල්ද ෂෙයා කරලා තියෙන්නේ කියලා. ඒ ගෑනු ළමයා කාපු බීපු දේවල් මනම් ෂෙයා කරලා තියෙන්නේ කෙල්ල කෑම ටුපන් හපනේ. එහෙම නැත්නම් එයා කුක් කරපු දේවල් බේක් කරපු දේවල් නම් ෂෙයා කරලා තියෙන්නේ ගෑනු ළමයා උයන්ඩ සෑහෙන කැමති. එයා කියවපු පොත්වල ස්ටේටස් දානවනම් ඒවල කෝට්ස් දානවනම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයා රීඩර් කෙනෙක්. එයා මියුසික් වලට ආස කෙනෙක් නම් එයා සිං කරපු දේ එයා මොකක් හරි මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන දේ ෂෙයා කරලා තියෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා මගෙන් අහන්න දෙන්න උද්දේශ්‍රී මං එයාගේ එක ප්‍රොෆයිල් එකවත් නැහැ. එහෙම නැත්නම් ඒ ගෑනු ළමයා ඒ කිසි දෙයක් ෂෙයා කරලා නැහැ. හොඳ ප්‍රශ්නයක් කොල්ලනේ. ඔයාට මේ කිසි දෙයක් එයාගේ ප්‍රොෆයිල් වලින් අල්ලගන්න බැරි නා ඔයාට මේක කතා කරනකොට දැනගන්න පුළුවන්. ඔයා එයාගෙන් ප්‍රශ්නයක් ඇහුව මේ දවස්වල මොකද ගෙදරට එලා කරේ කම්මැලි නැද්ද වගේ 90% විතර chance එකක් තියෙනවා ඒ ගෑනු ළමයා මේ දවස්වල ගෙදරට එලා කරපු දේවල් ගැන කියන්න. ඉතින් මේ දවස්වල ගෙදරට එලා හුඟක් කාලවට එයා කරලා තියෙන එයා කැමති දේවල් එයා ඉන්ට්‍රස්ටඩ් දේවල්. ඉතින් ගෑනු ළමයාගේ මේ වගේ ඉන්ට්‍රස්ටඩ් දේවල් දැනගෙන ඉන්න එක ඔයාට කන්වර්සේෂන් එක බෝරින් නොවී ඉස්සරහට ඇදගෙන යන්න සෑහෙන වැදගත් වෙනවා. මගේ ටීම් නම්බර් 2 යාළුවනේ ඔයා කන්වර්සේෂන් එක පටන් ගන්නකොට ෆැමිලි ටොපික් එකකින් පටන් ගන්න. මේ කියන්නේ මොකද්ද? ඔය දෙන්න එකම ක්ලාස් එකේ නම් ඉන්නේ ක්ලාස් එකේ වෙච්ච දෙයක් ගැන. එහෙම නැත්නම් ක්ලාස් එකේ සර් ගැන, යාළුවෝ ගැන, දීපු ටියුට් එක, දීපු ටෙස්ට් එකක් අදලා අරගෙන කන්වර්සේෂන් එක පටන් ගන්න පුළුවන්. මේ දවස්වල නම් කොහොමද කන්වර්සේෂන් එක පටන් ගන්න පුළුවන්? ඔයාට කතා කරන්න දෙයක් හොයාගන්නම නැත්තම් වැදගත්ක ගැන කතා කරලා කන්වර්සේෂන් එක පටන් ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි කොල්ලනේ ගෑනු ළමයාටත් ඔයා කතා කරන්න පටන් ගන්න ටොපික් එකට ඇඩ් කරන්න දේවල් තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයා බලපු ෆිල්ම් එකක් ගැන, ඔයා බලපු ගේම් එකක් ගැන කතාව පටන් ගත්තොත් ඒ ගෑනු ළමයා ඒ ගැන මෙලෝඩියක් නොදැනගෙන ඉඳී තියෙනවා. ඉතින් එහෙම වුණාම එයාට බෝරින් වෙනවා. එයාට එපා වෙනවා. අන්න ඒ නිසා ඔයා කතා කරන්න පටන් ගන්න ටොපික් එක මොකක් හරි දෙන්නටම කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් ෆැමිලි ටොපික් එකකින් කතා පටන් ගන්න. මගේ ටිප් නම්බර් 3 තමයි ගයිස්. ඔයා වැඩිපුර ඒ ගෑනු ළමයා කැමති දේවල් ගැන කතා කරන්න. ඔය දෙන්න කතා කරගෙන යනකොට ඔයාට දැනෙයි සමහර ටොපික්ස් ගැන ඒ ගෑනු ළමයා කතා කරන්න වැඩි කැමති නැහැ. ඔයා දිගටම ඒ ටොපික් එක ඇදගෙන යන්න හැදුනොත් එක්කෝ ඒ ගෑනු ළමයාට තරහ යනවා. එහෙම නැත්නම් දුක හිතෙනවා. හුඟක් වෙලාවට එයා කන්වර්සේෂන් එක නවත්තන්නත් ඉඩ දෙනවා. ඒ වගේම ඔයාට දැනෙයි සමහර ටොපික්ස් ගැන කෙල්ල පැන පැන කතා කරනවා. අන්න ඒ වෙලාවට ඔයා වැඩිපුර ඒ ගැන යගෙන් ප්‍රශ්න අහන්න. එයාව මොටිවේට් කරන්න වැඩිපුර ඒ ටොපික් එක ගැන කතා කරන්න. කොල්ලෝ අපිට වගේ නෙවෙයි ගෑනු ළමයිට එකම ටොපික් එක ගැන අවුරුද්දක් වුණත් කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒ නිසා යාළුවනේ ඔයා ගෑනු ළමයිත් එක්ක කතා කරනකොට මීටරෙන් කතා කරන්න. ටිප් නම්බර් 4 තමයි ගයිස්. ඔයා ඒ ගෑනු ළමයව ඉන්ටර්වයුව කරන එක නවත්තන්න. අපේ යාළුව කරන ගොඩක් ලොකු වැරද්දක් තමයි ගෑනු ළමයිත් එක්ක කතා කරනකොට වැල නොකඩි ප්‍රශ්න පත්‍රයක් ප්‍රශ්න අහන. වාද කෑවද? වාද බිව්වද? වාට කම්මැලිද? වා නිදාගත්තද? මෙන්න මේ වගේ එක දිගට ප්‍රශ්න අහනකොට ඕන එක්කෙනෙකුට එපා වෙනවා. ඒ වගේම කොල්ලනේ ඔයා එයාගෙන් ප්‍රශ්නයක් අහනකොට එයාට ඔව් නෑ බෑ වගේ තනි උත්තරයකින් උත්තර දෙන ප්‍රශ්න වලට වඩා එයාට පොඩි එක්ස්ප්ලනේෂන් එකක් ඇඩ් කරන්න පුළුවන් විදිහ ප්‍රශ්න අහන්න. උදාහරණයක් විදිහට ගෑනු ළමයා ජොබ් එකක් කරන කෙනෙක් ඔයා ජොබ් එකට කැමතිද වගේ ප්‍රශ්නයක් අහනවට වඩා
පොඩි කාලේ ඉඳන් ඔයාගේ ඩ්‍රීම් එක තිබ්බේ මේ වගේ ජොබ් එකක් කරන්නද වගේ ප්‍රශ්නයක් අහන එකේ ඒ ගෑනු ළමයා එයාගේ පොඩි කාලේ ගැන කියන්න පටන් ගන්නවා එයාගේ ඩ්‍රීම්ස් ගැන කතා කරන්න පටන් ගන්නවා ඔය දෙන්නට ගොඩක් ලොකු ඩීප් කන්වර්සේෂන්ස් වලට යන මඟ පෑදෙනවා අවසානට ගෑනු ළමයාම ඔයාට කියයි කවදාවත් එයා ඒ වගේ දේවල් වෙන කිසිම කෙනෙක් එක්ක කතා කරලා නැහැ කියලා ටීම් නම්බර් 5 තමයි ඔයා ඒ ගෑනු ළමයාත් එක්ක කතා කරනකොට හොඳ පොසිටිව් වයිබ් එකකින් කතා කරන ඔයා හැමතිස්සෙම කරන්න වෙන අයගේ වැරදි කියනවනම් එහෙම නැත්නම් ඔයාට බෑ ඔයාට නෑ ඔයාට කරන්න බෑ කම්මැලි වගේ හරිම නෙගටිව් වයිබ් එකකින් නම් කතා කරන්නේ ඕන කෙනෙකුට එපා වෙනවා කිසිම කෙනෙක් කැමති නැ අන්න ඒ වගේ නෙගටිව් ඇටිටියුඩ්ස් තියෙන කෙනෙක් එක්ක පැය ගණනක් කතා කරන් මොකද එහෙම කතා කරනකොට අනිත් කෙනාගේ මූඩ් එක තවුල් වෙනවා ඒ නිසා ඔයා ඒ ගෑනු ළමයට දැනෙන්න දෙන්න ඔයා ආතල්කේ ලයිෆ් එක එන්ජොයි කරන පට්ට පොසිටිව් කොල්ලෙක් කියලා ඔයා ඒ ගෑනු ළමගේ මොරල් එක අප් කරන්න එයාට දැනෙන්න දෙන්න ඔයා සුපිරි කොල්ලෙක් කියලා ටිප් නම්බර් 6 තමයි ඔයා ඒ ගෑනු ළමයා පොඩ්ඩක් හිනා ගස්සන්න ඔයා ගෑනු ළමයත් එක්ක කන්වර්සේෂන් එක කරගෙන යනකොට එයා කියපු වචනයක ඩබල් මීනින් එකකට හරි එයා ඒපු ටෙක්ස්ට් එකක් ගැන හරි ඔයා යාපු ටෙක්ස්ට් එකක් ගැන හරි එහෙම නැත්නම් ඔයා Facebook එකේ දැක්ක මීම් එකක් හරි මොකක් හරි දෙයකින් ඒ ගෑනු ළමයා පොඩ්ඩක් හිනා ගස්සන්න හැමෝම කැමති හිනා වෙලා ඉන්න විශේෂයෙන්ම කන්වර්සේෂන් එකක් කරගෙන යනකොට පැය ගාණක් කතා කරනකොට හිනා වෙන එකෙන් ඔය දෙන්නගේ කන්වර්සේෂන් එක තවත් ඉන්ට්‍රස්ට් වෙනවා ඒ නිසා කොල්ලනේ කෙල්ලගේ ඇස් රතු නොවන හැබැයි කම්මුල් රතු වෙලා පොඩි ලැජ්ජ ගතියක් එක ගෑනු ළමයට හිනාවක් යන ලස්සන ජෝක්ස් ටික දාන්න කොල්ලනේ වැඩේ එතනම සෑහෙන ගොඩ ඔන්න කොල්ලනේ ටිප් සෙට් එක ට්‍රයි කරලා බලලා ඔයා කොච්චර වෙලා ගෑනු ළමයත් එක්ක මල් කැඩුවද කියලා පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න ෂෙයා කරන්න මගේ Instagram link එක description එකේ තියෙනවා ඒක follow කරලා තියාගන්න reload giveaways ගන්න channel එක තාම subscribe කරලා නැත්තම් දැන්මම subscribe කරලා notifications on කරගන්න මේ වගේ videos දිගටම බලන්න එහෙනම් කොල්ලනේ ගිහින් එන්න ජය වේවා